A-Level Made Easy අපේ YouTube channel එකට ඔයාලා හැම දෙනාවම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ A-Level වගේම O-Level කරන ඔයත් කොහොමද timetable එකක් හදාගන්නේ කියලා. ඇත්තටම අපේ වැඩ කටයුතු අතපසු නොවි අපේ කාලය ඉතාමත් ඵලදායි ලෙස භාවිතා කරන්න අපිට මේ timetable එකක් හදාගන්න එක ඉතාම වැදගත් වෙනවා. මුලින්ම කියන්න ඕන අපි හදන මේ timetable එක කොහෙද අපි තියන්නේ. අපි මේක තියන්න ඕනේ අපිට නිතරම පේන තැනක. ඒ කියන්නේ visible area එකක අපි මේක තියන්න ඕනේ. මේ සඳහා අපිට විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මං ඒ වගේ ක්‍රම කීපයක් කියන්නම්. ඔයාට පුළුවන් ඔයාට ගැළපෙන හොඳම ක්‍රමය තෝරගන්න. එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් wall planner එකක් භාවිතා කරන්න. ඒ වගේම අපිට පුළුවන් calendar එකක් භාවිතා කරන්නත්. ඒ වගේම අපිට පුළුවන් අපේ ඩයරියක් මේ සඳහා භාවිතා කරන්නත්. තව ඔයාට විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මෙතනදී අපි කරන්නේ අපිට නිතර පේන තැනක මේ timetable එක තියාගන්න එක. ඒ වගේම අපි මේ timetable එක හදද්දී අපේ නින්දටත් මුල් තැනක් දෙන්න ඕන. මොකද මේකෙන් අපිට ලැබෙන වාසි තියෙනවා. ඒ කියන්නේ අපේ timetable එකේ ඵලදායිතාවය වැඩි වෙනවා මෙන්න මේ විදියට කරොත්. අපි ඉතාමත් හොඳ නින්දක් ලබා ගැනීම තුළින් අපි දවස තිස්සේ පාඩම් කරපු කරුණු අපේ මොළයේ සොලිඩිෆයි වෙන්න වැදගත් වෙනවා. ඒ වගේම ඊළඟ දවස නැවුම්ව ආරම්භ කරන්නත් අපිට මේ නින්ද උදව් වෙනවා. ඒකෙන් ඊළඟ දවස ඉතාමත් කාර්යක්ෂමව අපිට වැඩ කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපි කොච්චර වෙලාවක් නිදා ගන්න ඕනද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක් දවසකට පැය 7ත් 9ක් අතර නිින්දක් ලබා ගන්න ඕන. O-level කරන කෙනෙක්ට නම් පැය 7ක නිින්දක් ලබා ගන්න පුළුවන්. A-level කරන කෙනෙක්ට නම් අඩුම තරමේ පැය 5කවත් නිින්දක් ලබා ගන්නවා නම් ඉතාමත් හොඳයි. එතකොට අපි දවසේ මොන කාලයේද නිදා ගන්න ඕන කියලා බැලුවොත් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම කලින් කිව්වා වගේ හොඳ නිින්දක් එක දිගට ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. හරි, අපි දැන් timetable එකේ නිින්දටත් වෙලාවක් වෙන් කරගත්තා. ඊළඟට අපි ඔයා කන බොන ඒ අදාළ දේවල් කරගන්නත් වෙලාවක් වෙන් කරන්න ඕන. ඊට පස්සේ අපි පාඩම් වැඩ ටික ඉතිරි වෙලාවේ බෙදලා timetable එක හදාගන්න ඕනේ. A-level biomaths කරන ළමයෙක් කොහොමද විෂයන් තුන ප්ලෑන් කරගන්නේ කියලා අපි කලින් වීඩියෝ කිහිපයක්ම කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒවා බලලා ඔයාට ගැළපෙන විදියට හොඳ ප්ලෑන් එකක් හදාගන්න. ඒ වගේම අනිත් ළමයින්ටත් පුළුවන් ඒක උදව් කරගෙන ඔයාටම ගැළපෙන ප්ලෑන් එකක් හදාගන්න. මේකෙදි අපි මේ වැඩවලට ටයිම් එක වෙන් කරගන්න එක බොහෝ දුරට පුද්ගලයා මත රඳා පවතිනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට පුළුවන් දේ නෙවෙයි අනිත් කෙනාට පුළුවන්. තමන්ට මොකද්ද හොඳට පුළුවන්, තමන්ට මොනවද අමාරු, ඒ අමාරු ඒවා හදාගන්න අපි වැඩි කාලයක් ලබා දීලා අපි ගැළපෙන විදියට ටයිම් ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. ඒ වගේම මේකේ විශේෂ දෙයක් තමයි සම්පූර්ණ දවසම එක විෂයක් සඳහා යොදාගන්නේ නැතුව විෂයන් සියල්ල ප්ලෑන් කරලා දානවා නම් ඉතාමත්ම ඵලදායි කියලා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි ටයිම් එක බෙදනකොට අපි එක දිගට පැය 3-4 එකම වැඩේ දාගන්නේ නැතුව අපේ මේ වැඩ ටික පොඩි පොඩි කොටස් වලට කඩලා ඒ කොටස් අතර පොඩි බ්‍රේක් එකක් දෙනවා නම් ගොඩාක් ඵලදායි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ බ්‍රේක් එකෙන් ඔයාට උදව් වෙනවා ඔයා පාඩම් කරපු කරුණු ටික සොලිඩිෆයි වෙන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් පැයක් වැඩ කරලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් පොඩි පොඩි කොටස් වලට ඔයාගේ වැඩ ටික බෙදා ගන්න. ඉතින් මං හිතනවා අද මේ කතා කරපු කරුණු ටික ඔයාගේ timetable එක ඉතාමත් ඵලදායි ලෙස හදා ගන්න ගොඩාක් වැදගත් වෙයි කියලා. රැඳී සිටින්න දිගටම A-level made easy අපි සමග.